හලාවත අද දින අපි මේ රැස්වීම යොදා ගන්නකොට රටේ තිබුණේ ඡන්දේ පිළිබඳ සැකයක්. නේද? ඡන්දේ තියයිද නැද්ද කියලා සැකයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මොකක් හරි ගැටයක් ගහයි කියලා කතාබහක් තිබුණා. කොහොමත් මේ පාලක කණ්ඩායම් තමන්ගේ බලය වෙනින් ඕනෑ වර්ගයේ කුමන්ත්‍රණයක් කරන්න පුළුවන් කියලා සැකයක් තිබුණා. හැබැයි අද මේ රැස්වීම පවත්වනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ සැකයන් මුළුමනින්ම ඉවරයි. හරිද? නාම යෝජනා ගන්න දිනෙත් ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඡන්දේ දින දිනෙත් ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? මේ අවුරුදු 76ක දූෂිත විනාශකාරී පාලනයන් අහවර කිරීමේ දිනය ප්‍රකාශයට පත් කළ ඉවරයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මෙතන ඉන්න අපේ වැඩිහිටි අම්මලා තාත්තලා දීර්ඝ කාලයක් යහපත් අරමුණු යහපත් අපේක්ෂාවන් සහිතව ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු පෙරලා තියෙනවා. හැබැයි අවසානයේදී මේ රටට උරුම වී තිබෙන්නේ ආර්ථිකම වශයෙන් කඩා වැටුණු රටක්. දුප්පත්භාවයේ පතුලටම ගිලුණු ජනතාවක්. අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන වැනි ශේත්‍ර කඩා වැටුණු රටක්. තමන්ගේ ජීවත් වීම සඳහා නිසි පරිදි ආදායම් මාර්ගයක් උපයා ගන්න අසමත් වුණු රටක්. තන්න තරුණයන්ට තමගේ අනාගතය පිළිබඳ මුළු විශ්වාසයන් බිඳවට්ටපු රටක්. ව්‍යාපාරිකයන්ට තමගේ ව්‍යාපාරය පවත්වා ගන්න පුළුවන්ද බැරිද කියලා සැකයක් ඇති කරලා තිබෙන රටක්. ඒ කියන්නේ මුළු රටේම ජනතාව විවිධාකාරයෙන් හෙම්බත් භාවයකට, විවිධාකාරයෙන් පීඩනයකට, පීඩිතයක භාවයකට පත් කරලා තිබෙනවා. ඒක තමයි අවුරුදු 76ක මේ පාලකයන් මේ රටට උරුම කරලා තියෙන විශේෂ පාත්‍රය. දැන් අපි තමුන්වහන්සේලා හම්බ වෙන්න ආවේ මේ පැරණි අසාර්ථක විනාශකාරී පාරේ ඉදිරියට යනවා. නේද? ඒක ඉදිරියට යන්න ඉතා හොඳට තෝරාගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ එක්ක, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසත් එක්ක. මොකද ඒවා පැරණි පාරම මේ රට ගෙන යන්න පුළුවන් අය. දැන් ඔයගොල්ලෝ දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ආවේ 1970. දැන් 2024. එකන අවුරුදු 54. മന്ത്രി, ඇමති, විපක්ෂ නායක, අගමැති, ජනාධිපති, අගමැති, ආය മന്ത്രി. 70 පටන් ගත්තෙත් മന്ത്രിකමින්, 24 අවසන් කරමින් ඉන්නෙත් മന്ത്രിකමින්. නේද? හැබැයි මේ අවුරුදු 54 ලෝකේ කොච්චර වෙනස් වුණාද? රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආව 1977. ඇමති, නියෝජ්‍ය ඇමති, ඇමති, අගමැති, අගමැති නම් වාර ගණන කියන්න බෑ. නේද? අගමැති, විපක්ෂ නායක, ජනාධිපති. කොච්චර කාලයක්ද? අවුරුදු 47. නේද? ඒ වගේම දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ආවේ 1983. മന്ത്രി, ඇමති, අද අගමැති කොච්චර කාලයක්ද? අවුරුදු 41. දැන් මේ පාලකයන් කවුද? අපේ රට දීර්ඝ කාලයක් පාලනය කරපු, අපේ රට හැසිරවීමේ සුක්කානම අතේ තියාගෙන මෙහෙවපු නායකයෝ. හැබැයි කොතෙන්ද අපේ රට ගෙනල්ලා තිබෙන්නේ? ඔවුන් අපේ රට මෙහෙවලා තිබෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටුණු තැනකට. ඔවුන් අපේ රට කැඳවගෙන ගිහිලා තිබෙන්නේ විශාල ජීවිතයේ අපහසුතාවයන්ට උරුම කරපු ජනතාව බිහි කරන තැනට. මෙතෙන්ද වෙලදී ඔන්න තියනවා තෝරා ගන්නවා ඒ පැරණි පාරම. මොකද කියන්නේ? වැඩක් නැහැනේ. නේද? ඔය අවුරුදු 50-40 කාලේ අපිට ඇත්තටම මේගොල්ලෝ දෙකක් වගේ තමයි පෙනුනේ. රනිල් වික්‍රමසිංහ මහත්තය, මහින්ද රාජපක්ෂ මහත්තය,
අපිට පෙනුනේ එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගෙන සටන් කරනවා වගේ. එමෙනිද පෙනුනේ? කොළ පාට, නිල් පාට නේද දෙපැත්තට බෙදිලා ගනු කඩුව එනු සටනට කියලා සටන් කරන දෙන්නෙක් වගේ තමයි පෙනුනේ. පෙනුනේ නැද්ද? වේදිකාවේ මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා බොරු කඩු අරගෙන, කඩදාසි කඩු අරගෙන සටන් කරා. ජනතාව ගමි ඇත්තටම කඩු අරගෙන සටන් කරා. කරේ නැද්ද? නේද? ආනමඩුවි රංගේ බණ්ඩාරලා අරණ මෙරුණු මන්ත්‍රීතුමාලා පාක්ෂිකයන් එක්ක එකට මහපාරේ විඩි දියාගත්තේ නැද්ද? විඩි දියාගෙන විඩි දියාගත්තා. හැබැයි මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ කඩදාසි කඩු වලින් සටන් කරනවා. බිමේ අය ඇත්ත තුවක් වලින් වෙඩි තියාගත්තා. මැරුන්නේ නැද්ද? මොකද කරේ? ඒගොල්ල බොරුවට බෙදිලා, ඒගොල්ල බොරුවට රණ්ඩු වෙලා, ඒගොල්ල බොරුවට සතුරෝ වගේ පෙන්නලා මොකද කරේ? දශක ගණනාවක් අපේ රට ඉදිරියට ගෙනත් ආවා, අරගෙන ආවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒගොල්ලන්ට තවදුරට බෙදිලා, තවදුරට බෙදිලා සටන් කරන්න බෑ. තවදුරට සතුරෝ වගේ වෙන් වෙලා සටන් කරන්න බෑ. එනිසා දැන් මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට දැන් එක වේදිකාවකට නගින්න සිද්ධ වෙලා තියෙනවා. දැක්කත් දැන්නේ පහුගිය දමම දැක්ක ගාල්ල රැස්වීමක් තියෙනවා. එක පුටුවක රනිල් වික්‍රමසිංහ කළුතරත් එහෙම රැස්වීමක් තිබ්බා. එක පුටුවක රනිල් වික්‍රමසිංහ, අනිත් පුටුවේ මහින්ද රාජපක්ෂ, ඊළඟ පුටුවේ රවි කරුණානායක, ඊළඟ පුටුවේ බැසිල් රාජපක්ෂ, ඊළඟ පුටුවේ වජිර අබේවර්ධන, ඊළඟ පුටුවේ නේද රෝහිත අබේගුණවර්ධන. දැන් ඒක අලියද පොහට්ටුවද? කට්ටියට එක අලියා වගේ පේනව රනිල් දැක්කහම. අනිත් පුටුව බලපුවහම මහින්ද මහත්තයා ඉන්නේ ඒක පොහට්ටුව වගේ පේන්නේ නැද්ද? ඇත්තට මේක නේද අලියත් නෙවෙයි පොහට්ටුවත් නෙවෙයි. දැන් ඒක මොකද්ද? පූට්ටුව. හරිද? එහෙම තමයි ඒක පෙන්වන්නේ. දැන් මොකද්ද සිද්ධ වුනේ? මේ බෙදිලා ගහමරාගෙන හිටපු කණ්ඩායම් වලට එකට කරට අත දාගෙන වේදිකාවට නැගින්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්ත බැලුවොත් එහෙම තමයි. සජිත් ප්‍රේමදාස, ඊළඟ පුටුවේ පොහට්ටුවේ සභාපති ජී.එල්. පීරිස්, ඊළඟ පුටුවේ ආයෙ සජපේ මන්ත්‍රී කෙනෙක්, ඊළඟ පුටුවේ නාලක ගොඩේවා, අර කැස්බෑව මතකද? හරිද? ඒ වගේ කට්ටිය. හරිද? දෙගොල්ල ආයේ එකට එතන. මං අහගෙන කියන මේ අටවෙන්ද ලොකු සන්දානයක් හදනවලු. ඔය සන්දානෙට එන්න ගොඩක් අය ඊට කලින් අපේ පැත්තට සිග්නල් එක දාගෙන හිටියේ. මතක තියාගන්න. අපි කිව්වා පැරණි අතීතයේ ආණ්ඩු කරපු, මේ රට වට්ටන්න හවුල්ලුණු, මේ රට විනාශයට පත් කරන්න හවුල්ලුණු කිසි කෙනෙකුට පාර්ලිමේන්තුවේ ජාතික ජනබල වේගයත් එක්ක එකට එකතු කරගන්න නැහැ කියලා. එහෙම දේශපාලනයක් ඕනද? දැන් බලන්නකො ජී.එල්. පීරිස් 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඇමති, 2001 රනිල්ගේ ආණ්ඩුව ඇමති, 2007 නේද මහින්දගේ ආණ්ඩුව ඇමති. වෙලාවට 2015 පාර්ලිමේන්තුව ආවිනේ. 2019 අය ගෝඨාභයගේ ආණ්ඩුව ඇමති. දැන් මේ 94 ඉඳන් ඇමතිකම් දරලා ආයේ සජිත් ප්‍රේමදාසත් එක්ක කරටක් දාගෙන ඩල සලහක් කරමු බලමු නේද? ඒක ලොක්කොම මොකද කරලා තියෙන්නේ? පෞගේ කාලේ මේ අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේ බෙදිලා වගේ පෙන්නුවට හැම ආණ්ඩුවකම තනතුරු දරපු අය. දැන් ඒගොල්ලෝ ආයේ මොකද කරලා තියෙන්නේ? මේ පැත්තෙන් සජිත් ප්‍රේමදාසත් එක්ක කරට අත දාගෙන තියෙනවා. දැන් එනම් මේ 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 කඳවුරු දෙක මොකද්ද? මේ කරුණු කඳවුරු දෙක නිකන් බැලු බැලමිටම පරණ බඩු කඩිය වගේ. මලකඩ කාපු කම්බි තියෙනවා, හිල් වෙච්චි කල තියෙනවා,
තියෙනවද පරණ බඩු කටි? හරිද? නේද? වාත්තු කරපු උදුළු තල තිනෝ. හරිද? ඒව දැන් අවසන්. දැන් මේ රටට ඔය පරණ අසාර්ථක දේශපාලන ගමන අපේ රට විනාශයේ අන්තයටම ගෙනහිලා තිබෙනවා. දැන් අපිට අවශ්‍ය මොකද්ද? මේ රට වෙනස් කිරීමේ නව දේශපාලනයක් අපිට අවශ්‍යයි. ඕනේ නැද්ද? ඕනේ නැද්ද? අවශ්‍යයි. අන්නේ නව දේශපාලන හැරුම තමයි ජාතික ජනබලයේ විසින් මේ රට උරුම කරලා දෙන්නේ. මෙතෙක් කාලයක් මාරුවේ මාරුවට මේ රට පාලනය කරේ ඔය උඩ ඉන්න දූෂිත ප්‍රභු පෞල් කීපයක්. ඒගොල්ලෝ අතේ තමයි අපේ රටේ දේශපාලන බලය හැසිරවීමේ සුක්කානම තිබුණේ. ඒගොල්ලෝ රට පාලනය කරා. හැබැයි රට දුප්පත් වෙනවා. ඒගොල්ලෝ දුප්පත් වුණා. ඒගොල්ලෝ දුප්පත් වුණේ නේ. භාණ්ඩාගාරය ණය ගෙවා ගන්න බැරි තරමට හිඳුණා. හැබැයි ඒගොල්ලන්ගේ ධනෙ හිඳුණාද? නෑ, ඒගොල්ලන්ගේ ධනෙ හිඳුන්නේ නෑ. ඒගොල්ලන්ගේ ධනෙ වැඩි වුණා. රට බංකොලොත් වුණා. ඒගොල්ලන්ගේ බැංකු ගිණුම් පිරුණා. ඉඩම් වැඩි වුණා. ඉස්සකොටු වැඩි වුණා. වැඩිුණේ නැද්ද? පොල්වතු වැඩි වුණා. වැඩිුණේ නැද්ද? වැඩි වුණා. බෞද්ධන යාත්‍රා මුහුදට දාන ප්‍රමාණය වැඩි වුණා. ඒගොල්ලෝ ධීවර කර්මාන්තර පටන් ගත්තා. නේද? පොල්වතු ගන්න පටන් ගත්තා. ඉස්සකොටු දාන්න පටන් ගත්තා. ජනතාව කන්න නැති වෙනවා. ඉස්පිරිතාලේ බෙහෙත් නැති වෙනවා. දරුවන්ට හරියම අධ්‍යාපනයක් නැති වෙනවා. හරියම ආදායම් මාර්ගයක් නැති වෙනවා. ජනතාව දුකෙන් දුකට, පාලකයා සැපෙන් සැපට උනේ නැද්ද? එනිසා මේ රටේ හැදුණු ආණ්ඩු කවදාවත් මේ රටේ පොදු ජනතාව ගැන කල්පනා කරපු ආණ්ඩු නෙවෙයි. මේ හැදුණු ආණ්ඩු පොදු ජනයාගේ ඡන්දය අරගෙන පොදු ජනයා රවට්ටලා පොදු ජනයාට බොරු පොරොන්දු දීලා පොදු ජනයා කබලෙන් ලිපට දාලා ඒගොල්ලෝ උඩට ගියා. අපි ආරාධනා කරන්නේ ඔන්න ඔය පැරණි දේශපාලන වෙනුවට ජනතාව පීඩාවට පත් කරන, ජනතාව දුකෙන් දුකට පත් කරන දේශපාලන වෙනුවට පොදු ජනයාගේ ආණ්ඩුව කදාගමු. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව.